ඉතින් කොහොමද යාළුවනේ අදත් ඔයාලා හැමෝම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ සිංහල මොහොතේ YouTube channel එකට අද මම අරගෙන ආවේ 2023 අවුරුද්දේ නිකුත් වුණ Rumble to the Dark කියන ඉංග්‍රීසි මූවී එක මේක අයිති වෙන්නේ action thriller කියන කාණ්ඩයට ෆිල්ම් එකේ කතාව ගැන කැටියෙන් කිව්වොත් ජැක් බුචර් කියන්නේ හිටපු දක්ෂ බයානකල් ෆයිටර් කෙනෙක් හැබැයි මේක නීති විරෝධී විදිහට තමයි සිද්ධ වෙන්නේ අවුරුදු ගාණක් මේ ක්‍රීඩාව කරපු හින්දා මේ වෙද්දි ජැක්ට ඩිමෙන්ෂියා කියන තත්ත්වයක් ඇවිල්ලා ඒ කියන්නේ මතකය අඩු වෙන ලෙඩක් ඊට අමතරව ක්‍රීඩාව නතර කරපු හින්දා ජැක්ට එයාගේ අසනීප වුණ අම්මට බෙහෙත් කරන්න විදිහකුත් නැහැ මෙයාලගේ ගෙදරත් බැංකුවට උකස් කරලා හින්දා එයාගත් සින්න වෙන්න ඕන්න මෙන්න තියෙන්නේ ඉතින් ජැක් තීරණය කරනවා මේවට ඕන කරන සල්ලි හොයාගන්න ආයෙත් පුරුදු වැඩේට බහින්න ඒ කියන්නේ බයානකල් ෆයිටර් කෙනෙක් විදිහට ආයෙත් ජොබ් එක කරන්න එහෙනම් අපි කතාවට ගිහිල්ලාම බලමු ජැක්ට කලින් විදිහටම ආයෙත් ෆයිට් කරන්න පුළුවන් වෙයිද මේ වැඩේදී එයාට හම්බ වෙන බාධක මොනවාද කියලා ඉතින් වීඩියෝ එකට යන කලින් වෙනදා විදිහටම මතක් කරනවා ඔයාලට වීඩියෝ එක ඉවරන කල්ම බලලා අන්තිමට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා ඒ වගේම තමයි channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් දැම channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා එහෙනම් අපි වීඩියෝ එකට යමු ෆිල්ම් එක පටන් ගද්දිම අපිට පෙන්වන්නේ පොඩි ළමයෙකුයි එයාගේ අම්මවයි මේ වෙලාවේ අම්මා ළමයාව අරගෙන ඇවිල්ලා ළමා නිවාසයක් ළඟින් දාලා එයා යනවා ඇත්තරම මේ ළමයා තමයි මම අර මුලින්ම කීව ජැක් බුචර් කියන කෙනා මේ සිද්ධියෙන් පස්සේ අවුරුදු 13ක්ම ජැක් හැදිලා වැඩෙන්නේ එයාව දාලා ගියපු ළමා නිවාසේ හැබැයි ඊට පස්සේ මෙරින් කියන ගෑනු කෙනා කැමති වෙනවා ජැක්ව ළමා නිවාසයෙන් අරගෙන එයාගේ ළමයා විදියට හදාගන්න ඒකට ප්‍රධානම හේතුව තමයි මෙරින්ට ළමයි හිටියේ නැති එක ගෙදරට අරගෙන ගියපු දවසේ ඉඳන්ම මෙරින් ජැක්ව ගොඩක් ආදරෙන් බලා ගන්නවා හරියට එයාගේම ළමයා වගේ හැබැයි මේ කාලේ ඇතුළතදී ජැක්ට කවදාවත් එයාගේ ඇත්තම අම්මව නම් හම්බ වෙන්නේ නැහැ ෆිල්ම් එකේ ඊළඟට අපිට පෙන්වන්නේ මේ සිද්ධියෙන් අවුරුදු 40ක් ගියාට පස්සේ මේ වෙද්දි ජැක්ට වයස අවුරුදු 53ක් ඒ වගේම තමයි එයාව හදාගත්ත මෙරීන්ටත් හොඳටම අසනීපයි මෙරීන්ට වෙන කවුරුත්ම හිටියේ නැති හින්දා ජැක් තමයි මෙරීන්ව නර්සින් හෝම් එකක නතර කරලා එයාගේ රෝගවලට බෙහෙත් කරන්නේ ජැක් මෙච්චර කාලයක් කරපු ජොබ් එක තමයි බයානකල් ෆයිටර් කෙනෙක් විදිහට වැඩ කරන එක ඒ බිග් මොමා කියන මාෆියා බොස් කෙනෙක් යටතේ හැබැයි අවුරුදු කිහිපයකට කලින් ජැක් ෆයිටින් කරන එක සම්පූර්ණයෙන්ම නතර කරලා දැම්මා එයා ඉතුරු කරගත්ත සල්ලි වලින් තමයි මෙච්චර කාලයක් මෙරීන්ට බෙහෙත් කරේ හැබැයි දැන් ජැක් ඉතුරු කරපු සල්ලි ඔක්කොම ඉවරයි ඒ වගේම බිග් මොමාටත් ගොඩක් ණය වෙලා මෙරින් ජැක්ට ලියලා දුන්න ගෙදරත් බැංකුවට උකස් කරලා හින්දා ඒකත් සින්න වෙන්න හොඳටම ළඟයි දවසක් ජැක් යනවා කැසිනෝ ප්ලේ කරලා සල්ලි ටිකක් හොයාගන්නවා කියලා හිතාගෙන විනාඩි කිහිපයක් සැල්ලම් කරාට පස්සේ ජැක්ට පුළුවන් වෙනවා ලොකු ගාණක් දිනන්න මෙයා දැන් හිතාගෙන ඉන්නේ මේ දිනපු සල්ලි වලින් බිග් මොමාට තියෙන ණය මුදල ගෙවලා දානවා කියලා කොහොම හරි ජැක් ගෙදර ගියාට පස්සේ බැංක එකෙන් නෝටිස් එකක් ඇවිල්ලා තියෙනවා කියලා දකිනවා නෝටිස් එකේ තියෙන්නේ මෙයා උකස් කරපු ගෙදර සින්න වෙන්න හොඳටම ළඟයි කියලා ඉක්මනටම උකස බේරගත්තේ නැත්නම් එහෙම ගෙදර වෙන්දේසියට දානවා කියලත් ඒකේ තියෙනවා. මේක දැනගත්තට පස්සේ ජැක්ට හොඳටම ආවෝ. මොකද ඒක මෙරීන් ටයිඩ් ගෙදර හින්දා ඒක කොහොම හරි කරලා බේරගන්න ඕනේ. දැන් ජැක් හිතන්නේ කැසිනෝ වලින් දෙනපු සල්ලි පාවිච්චි කරලා මුලින්ම ගෙදර බේරගෙන ඉන්න ඕනේ කියලා. එයා හිතුවේ බිග් මොමාව ෂේප් කරගන්න පුළුවන් වෙයි කියලා. මේ වෙලාවේ ජැක්ව හම්බ වෙන්න එනවා බිග් මොමා ළඟ වැඩ කරන එක මැරේ. එයා අවිල්ලා තියෙන්නේ ඉල්ලගත්ත ණය වලින් කොටසක් හරි ඉල්ලගෙන යන්න. හැබැයි මේ වෙලාවේ සල්ලි දෙන්න විදිහක් නැහැ කිව්වට පස්සේ මැරයයි ජැකෝ අතරේ ෆයිට් එකක් ඇති වෙනවා. ජැක් කරන්නේ මැරයට හොඳටම ගහලා එතනින් පැනලා යන එක. ඒ විදිහට ටිකක් දුරකට ආවට පස්සේ ජැක් වාහනේ නතර කරනවා පෙට්‍රල් ෂෙඩ් එකක් ළඟ. මෙතනදී බිග් මමා ළඟ වැඩ කරන තවත් මැරයෙක් ජැක්ව දකිනවා. එයාගේ නම තමයි ස්කෙලි. ස්කෙලි ඉක්මනටම බිග් මමාට කෝල් කරලා කියනවා ජැක් මේ පෙට්‍රල් ෂෙඩ් එක ළඟට ආවා කියලා. බිග් මමා ස්කෙලිට කියන්නේ ජැක්ව අල්ලගෙන පණ පිටින්ම එයා ළඟට අරගෙන එන්න කියලා. පස්සේ ස්කෙලේ ගිහිල්ලා ජැක්ට කතා කරනවා. එයා බොරුවට කියනවා එයාට යන්න වාහනයක් නැතුව තමයි මෙතනටලා ඉන්නේ කියලා. ඒ වගේම ජැක්ගෙන් අහනවා යන ගමන් එයාවත් මගින් දාගෙන යන්න පුළුවන්ද කියලා. ජැක් දැනගෙන හිටියේ නැහැ ස්කෙලි වැඩ කරන්නේ බිග් මමාලක කියලා. ඒත් එයා මුලින්ම මේකට කැමති වෙන්නේ නැහැ. පස්සේ හැබැයි එයාවත් දාගෙන ගියොත් ගාණක් දෙන්නම් කියලා ස්කෙලි කියනවා. සල්ලි හින්දා ජැක් කැමති වෙනවා ස්කෙලිව එයාගේ වාහනේ දාගෙන යන්න. කොහොම හරි මේ විදිහට දෙන්න ටික දුරක් ගියාට පස්සේ ස්කෙලි එක පාරටම පිහියක් ජැක්ගේ බෙල්ලට තියලා එයාට චාර්ජනය කරනවා. එයා කියන්නේ එයා කියන තැනට වාහනේ අරගෙන යන්න කියලා. හැබැයි ජැක්ට බලුවන් වෙනවා ස්කෙලේගෙන් පිහිය උදුර්ලා අරගෙන ඒකෙන් ඇනලා ස්කෙලීව මරන්න. මේ වෙලාවේ වාහනේ ලොකු ඉරුඟු ගාලක් මැද්දට ගිහිල්ලා නතර කරලා තිබ්බ වාහනයක හැප්පිලා පොඩි අනතුරක් වෙනවා. මේකත් එක්කම ජැක්ටර ඩිමෙන්ෂියා කියන ලෙඩේ හැදෙනවා. ඒකෙදි වෙන්නේ එයාගේ පොඩි කාලේ සිද්ධි මායාවල් වගේ පේන එක. ජැක් මේ වෙලාවේ කරන්නේ වාහනෙන් එළියට ඇවිල්ලා කිසිම සීකල්පනාවක් නැතුව ඉරුඟු ආය මැද්දෙන් ඇවිදගෙන යන එක. ඉතින් මේ සිද්ධියෙන් ටික වෙලාවකට පස්සේ අපි දකිනවා මේ ඉරුඟු යායේ පැත්තට වාහන සෙට් එකක් යනවා. එතනින් බැරන් කියන මිනිස්සයා දකිනවා අර ඇක්සිඩන්ට් වෙලා තිබ්බ ජැක්ගේ වාහනේ. එයා එතන නතර වෙලා චෙක් කරලා බලන්න ඉරුඟු යායේ මැද්දට යනවා.
බැරන්ඩ මුලින්ම හම්බ වෙන්නේ ජැක් මරලා දැම්ම අර ස්කෙලීගේ මිනිහා. ඒ වගේම ජැක් කැසිනෝ සෙල්ලම් කරලා දිනපු සල්ලිත් බිම වැටලා තිබිලා මෙයාට හම්බ වෙනවා. දැන් මේ බැරන් එක්ක තවත් ගර්ල් කෙනෙක් මෙතන ඉන්නවා. ඒ තමයි යනට්. බැරන් නැනට්ට කියන්නේ අපි මේ සල්ලි ටික අරගෙන ඉක්මනටම මෙතන යන් කියලා. එහෙම කියලා දෙන්න එතනින් යනවා. මේ අතරේ ජැක්ට ආපහු සිහියෙද්දි එයා ඉන්නේ බාර් එකක් ඇතුලේ. ජැක්ට තියෙන ලෙඩෙත් එක්ක එයාට දැන් මතක නැහැ එයා කොහොමද කියලා මේ බාර් එකට ආවේ. ජැක් බාර් එකේ වැඩ කරන කෙනෙක්ගෙන් අහනවා එයා කොහොමද බාර් එකට ආවේ කියලා. වැඩ කරන කෙනා කියනවා ටික වෙලාවකට කලින් එයා නිකම්ම ඇවිදගෙන ඇවිල්ලා ඒ විදිහට වැටිලා නිදාගත්තා කියලා. දැන් තමයි ජැක් දැනගන්නේ එයා කැසිනෝ එකෙන් දිනපු සල්ලි දැන් එයා ළඟ නැහැ කියලා. එයා ගොඩක් කලබලලා ඉක්මනට මාපහු යනවා අර ඇක්සිඩන්ට් එක වුණ ඉරිඟු ආය ළඟට. හැබැයි ඉතින් සල්ලි ටික අර බැරන් කියන මිනිස්සයා අරගෙන ගියපු හින්දා ජැක්ට සල්ලි හම්බ වුණේ නැහැ. එයා හිතන්නේ එතනට ආපු කවුරු හරි සල්ලි ටික අරගෙන යන්නේ නැති කියලා. ඊළඟට ජැක් කරන්නේ ස්කෙලේගේ මිනිහ රෙද්දකින් ඔතාගෙන අර බිග් මමාව හම්බ වෙන්න යන විදිහට වෙනවා. මේ අතරේ අපිට ඊළඟට පෙන්වන්නේ ජැක්ගේ සල්ලි අරගෙන ගියපු බැරන් ඇනට් කියන දෙන්නව. දෙන්න දැන් කතා වෙන්නේ සල්ලි වල අයිතිකාරයා හොයාගෙන ඒව බාර දෙමු කියලා. ඒ වගේම තමයි මෙයාලා කතාවෙන් අපට දැනගන්න ලැබෙනවා ඇනට්ගේ අම්මා ටික කාලයකට කලින් තමයි මෙයා ගිහිල්ලා තියෙන්නේ කියලා. ඒ වගේම එයාගේ තාත්තා දාලා ගිහිල්ලා තියෙන්නේ ඇනන්ට් පොඩි කාලෙදිමයි. ඇනන්ට් හිතාගෙන ඉන්නේ ඒ දාලා ගියපු තාත්තාව කොහොම හරි කරලා හොයාගන්න. ඒ වෙනකල් තමයි එයා මේ විදිහට බැරන් එක්ක නයිට් මාකට් එක වැඩ කරන්නේ. මේ අතරේ ජැක් බිග් මමාගේ ගෙදරට යන ගමන් ඉද්දී එක ගෙදරක් ළඟින් වාහනය නතර කරනවා. ඇත්තරම මේක තමයි ජැක්ව හදාගත්ත මෙරිනින්ගේ ගෙදර. ගෙදර ඇතුළට ගියාට පස්සේ මෙයාට මතක් වෙනවා එයාගේ ඇත්තම අම්මා නෙමෙයි වුණත් පොඩි කාලේදී මේරියන් එයාව කොච්චර හොඳට බලාගත්තද කියන එක. එයාගේ පොඩි කාලේ හැම මතකයක්ම තියෙන්නේ මේ ගෙදර. හැබැයි ගෙදර බැංකුවට උකස් කරලා තියෙන හින්දා තව ටික දවසකින් ගෙදර අයිතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. ඉතින් ඊළඟට මෙයා යන්නේ මේරියන් මේ වෙද්දි නතරලා ඉන්න නර්සින් හෝම් එකට. අන්තිම කාලේ එයාව සතුටින් තියන්න බැරි වුණ එක ගැන මේ වෙලාවේ ජැක් මේරියන්ට කතා කරලා ගොඩක් දුක් වෙනවා. එයා මේරියන්ගේ ළඟට වෙලා ගොඩක් වෙලා ඉන්නවා. ඊට පස්සේ තමයි අන්තිමට යන්නේ කැලේ මැද තියෙන බිග් මමාගේ ගෙදරට. මැරෝ සෙට් එකට දැන් ජැක්ව දැක්කට පස්සේ ගොඩක් පුදුමයි. මොකද කවුරුත්ම හිතුවේ නැහැ කිසිම බයක් සැකක් නැතුව මෙයා මේ විදිහට එයි කියලා. ජැක්ර ස්කෙලීගේ මිනිහත් උස්සගෙන කෙලින්ම යනවා බිග් මමාගේ ළඟට. ඒගොල්ලෝ කියනවා හරියටම සතියකින් එයාගේ ණය මුදල ගෙවන්නම්. හැබැයි ඒ අතරේදී මේ වගේ මැරේ ඉන්න එයා ළඟට එවන්න එපා කියලා. දැන් බිග් මමා මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඩීල් එකකට එනවා. එයා කියනවා එයාට පුළුවන් කියලා ඒ ණය මුදල සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න. හැබැයි ඒක කරන්න නම් එයා වෙනුවෙන් ආයෙත් බයానකල් ෆයිටර් කෙනෙක් විදිහට වැඩ කරන්න ඕන කියලාත් එයා කියනවා. ඒත් ජැක් ඒකට කැමති වුණේ නැහැ. මොකද එයා හිතුවේ දැන් එයාට කලින් විදිහට ෆයිට් කරන්න හැකියාවක් නැහැ කියලා. හැබැයි එයා බිග් මමාට පොරොන්දු වෙනවා සතියක් ඇතුළත කොහොම හරි කරලා ණය මුදල ගෙවලා ඉවර කරනවා කියලා. අන්තිමට බිග් මමා ඒකට කැමති වෙනවා. ඒත් එයා කියනවා වැඩේ කිව්ව විදිහටම උනේ නැත්තම් එහෙම ජැක්ව හොයාගෙන ඇවිල්ලා එයාව මරලා දානවා කියලා. පස්සේ ජැක් ආයෙත් එනවා එයාගේ ගෙදරට. මේ වෙලාවේ මෙයාට ආයෙත් අර ඩිමෙන්ෂියා කියන ලෙඩේ හැදිලා පරණ සිද්ධි වගේක් මතක් වෙන්න ගන්නවා. ඒත් එක්කම වගේ ලොකු වේදනාවක් ඔළුවට දැනෙන හින්දා ජැක්ට මේක දරා ගන්න හොඳටම අමාරුයි. මේ අතරේ බැරන්ටයි යනටයි තාමත් පුළුවන් වුණේ නැහැ එයාලට හම්බ වුණ සල්ලි අයිති කාටද කියන එක හොයාගන්න. ඇනට් නම් මේ සිද්ධිය ගැන ටිකක් අවුලෙන් තමයි ඉන්නේ. මේ වෙලාවේ මෙයා ෂෙඩ් එකට යනවා වාහනයට පෙඩල් ටිකක් ගහගන්න කියලා හිතාගෙන. දැන් කොහම හරි ජැකුත් ඉන්න මේ පෙඩල් ෂෙඩ් එක ළඟමයි. ඇනට් පෙට්‍රල් ගහන ගමන් ඉද්දි බීබු මිනිස්සෙක් ඇවිල්ලා ඇනට්ට කරදර කරන්න හදනවා. මේක ජැක් දැක්කා. එයා ඉක්මනටම එතනට ඇවිල්ලා අර බීබු මිනිස්සයාට හොඳටම ගහලා ඇනට්ට බේර ගන්නවා. ඇනට් මේ වෙලාවේ ජැක්ට ස්තුති කරනවා විතරයි. දෙන්න වැඩි විස්තරයක් කතා කරන්න යන්නේ නැහැ. කොහොම හරි තවත් ගෑනු කෙනෙක් මේ ෆයිට් එක දිහා බලාගෙන ඉඳලා ඇවිල්ලා ජැක්ට කතා කරනවා. එයා අඳුර ගන්නවා ජැක් කියන්නේ කලින් දක්ෂ ෆයිටර් කෙනෙක් කියලා. ගෑනු කෙනා ජැක්ගේ විස්තර අහද්දී ඇනටුත් මේ කතාව අහගෙන හිටියේ. පස්සේ ජැක් එතනින් යන කල් ඉඳලා ඇනට් අර ගෑනු කෙනා ළඟට එනවා. ඒගොල්ල ජැක් ගැන විස්තර ගෑනු කෙනාගෙන් අහනවා. එයා කියනවා ජැක් කියන්නේ අවුරුදු ගානකට කලින් ගොඩක් දක්ෂ බයానකල් ෆයිටර් කෙනෙක් කියලා. ඒ වගේම ඒ කාලේ මිනිස්සු ජැක්ට කතා කරලා තියන්නේ බ්‍රෝලර් කියන නමින්. ඒ නම ඇහුවට පස්සේ ඇනට් දැනෙන්න ගන්නවා ඒ නම මීට කලින් කොහෙද හරි ඇහිලා තියෙනවා කියලා. හැබැයි ඒ කොහෙදද කියලා මෙයාට මතක තිබ්බේ නැහැ. දැන් ඇනට් කරන්නේ ජැක්ගේ පස්සෙන් යනවා එයාගේ ගෙදරට. හැබැයි ඇනට් දැක්කට පස්සේ ජැක් කැමතුනේ නැහැ එයාත් එක්ක කතා කරන්න. එයා මේ වෙලාවේ යන්න හදන්නේ මෙරින්ගේ හොස්පිටල් එකට. එක පාරටම කායක වැඩ කරේ නැති හින්දා දැන් ජැක්ට යන්න වාහනයක් නැහැ. පස්සේ කොහොම හරි ඇනට් කියනවා එයාට පුළුවන් කියලා ජැක්ව හොස්පිටල් එකට ගිහිල්ලා ඇරලවන්න. වෙන කරන්න දෙයක් තිබ්බේ නැති හින්දා ජැක් මේකට කැමති වෙලා ඇනට් එක්ක යනවා මෙරින් ඉන්න හොස්පිටල් එකට. ඉතින් මේ වෙද්දි ජැක් තීරණය කරලා තියෙනවා බිග් මමාගේ ණය මුදල ගෙවන්න බැරි හින්දා එයා වෙනුවෙන් ෆයිට් කරන්න. පළවෙනි මැච් එක තියෙන්නේ ඊළඟ දවසේ හවස. ඒකයි ජැක් මේරියව බලලා යන්න හිතාගෙන ආවේ. මේ වෙලාවෙම එයා මෙරින්ට පොරොන්දු වෙනවා ණය මුදල සම්පූර්ණයෙන්ම ගෙවලා ඉවර කරාට පස්සේ ආයෙත් කවදාවත්ම ෆයිට් කරන්න යන්නේ නැහැ කියලා.
मे अदर एन टाम तेलियट वेला बलागनी इनवा जैक मेरी इन हमेलाक जगे जगट दिबिला मे आट हमुना परन डायरिया एक जैक लियबेगा डायरिया विस्तर वाल जैक लियला दीयनवा सली के गैन के नम एक दखट पास एन शोकवा मुखद टीका काले कटकाली मेरुन यागे अम्म के नम सली अम्म मेरन काली एन गियला दिब्बे यागे ताता प्रोफेशनल फाइट के नियला एक या पड़ काले दालगियबू ताता तमाय मे जैक एन मेविले के जगन मेघन हनवा है भाई जैक मुलिम कथा वैडिये गनाते नह पास यार सली विस्तर क्यूवट पास जैक तेरूम गण एना क्यू कथा वैत एन तम ए आगे दूव गियला इधन कालगट पास दिन्न मेहम मुनगहिचेगन दिन्नटम गुडक सदुड़ ठीक विलावगट पास अर वैडलांदगत सलिद मे जैक्ट बार दिनवा एक हवसम दिन्न एनवा बिग्मे गिदरट यावा हम एन जैक हितवे मे सल बिग्मट दीला अर नयमुद्रीन संपूर्ण निधासन मुखद इतकोट याट इलंग दवस वैटे अन्नवे नह है भाई दैम बिग्मा ये साली बार गण कम दूने नह या किनवा मेवेदि जैकन गुडक देने को अलियनवा किला जैक तरंग दिन हेम याट लोक मुदलाक लबेनो किला त्या किनवा साली गण हट पास जैक फाइट करान कम दिनवा मुखद याट मेरीन के गिदर बेर गण साली ओम नावेन हिंदा इलंगट जैक आयत वाहन इलंगट गिहिल एनटद मेघन किनवा है भाई ये विधि फाइट कराने अनवाट एनटना कम दूने नह गुड कालगट पास तम याट तातव हम बहुने एहिंद एन भया फाइट कराट पास जैक्ट मुखरी कर दीला है भाई याट कुहमर के दिन पुलवान के तेरूम कल दुनट पास अंदम एनटूत मेकट कम दीनवा इधं ईलंग दावसे फाइट दीयन विलावे दी जैक एनटेक् इनवा मे फाइट दीयन अरी नायक जैक्ट फाइट करा दीयन याट वा गुडक तरुण गुडक शक्तिवंत फाइट मे विलावे वटेम इन जग् नमकील हय्यं कैगा मुखद गुडक दिन दंडवा टिकाक वायसट की आट जैकिया लेसियम पराधकरा बरी नैक्कीला इधन टिकवेलाकदि फाइट पटंगणवा मुलिम दिन्नम एक्म विधियट पारट पार दीगन दक्ष विधियट फाइट करनवा हेबाई टिकवेलाकदि जग गुडक महंसियापेन पुहिंदा अनिकना याट हुंदरम गहला बिमट अदल दानवा मेघत आपहु नगरी नगम याट हुंदरम मारो हेबाई असदगल बलादि दू याट चीयकर्ण विधिय जग दगिनवा याय शक्ति हितट अरगन एक पाटम नगिटला अनित फाइटट पंचगा दीला नोकआउट करला दानवा ए विधियट अंतिम जग तमय फाइट के दिनाने इधं अब फिल्म के इलांगट पेन्ना मे सिद्धियन टीका दवस पास फाइट के दिन सलिवली जट पुलवांगन मेरीन गेदर संपूर्ण बेरगन इवागेम तम दैम मेरीन असनीप दत्वा गुडक दुरट हाई फिल्म के अंतिम मेरीन जैक एनटीन तुंदना इतरकाले गुडक सतुटीन एक पौलाक्र जीवत्न इधने अद फिल्म के वैद्यतम इवरवे वीडियो यज्ञ वाल मुखद हिता अनिवार्य कमेंट दाने इवागेम वीडियो लाइक करना तम तक रहा इहन मब इलाक हम बेन वाला हेमोट मुसबा दवसा।